ඉතින් දැන් මේක දැන් මේක බුදුහාඳුරෝ පෙන්නනවා ඉතින් ඔය ගරුකාපත්ති හැටියට ඒ කොන්න කොටසේ දැන් මේක පින්වතුනි දැන් මේ දේවල් සමාක දේවල් මිනිස් දැන් අද සමා දැන් ඉදා බුද්ධ කාලේ ඔය තරමට යම් දේවල් කරනට ඒ කියන්නේ රාගය වුණත් මොකද ඒ කියන්නේ පර්වර්ෂන් පර්වර්ෂන් එකකට යන තැන් තියෙනකොට දැන් මොකද ධර්මයේ වඩන්නේ නැත්තම් මෙහෙම සංවර වෙන්නේ නැත්තම් ඒ මේ මොනවාද ඒ ඒකේ තියෙන නියම කාර්ය කෙරෙන්නේ නැහැ කියන්නේ ඒක වැරදි මිස්යූස් එකක් ඒකේ හානියක් තියෙනවා අපි මේවා විද්‍යාඥ හොය හොය එන්නකල් බලන් හිටුත් අපි අපායට ගිහිල් ඉවරයි එතකොට ඉතින් ඕකට කියනවා මොකද්ද ඒකට කියන්නේ මේ මොකද්ද ඒකට කියන්නේ දැන් මේ මෙහි සමාකලට වෙස්ටර්න් වර්ල්ඩ් එකේ කියනවා කට්ටිය බයොලොජිකල් නීඩ් කියලා එහෙම නමක් දාගෙන ඒ කියන්නේ එහෙම මේවා කරනවා හැබැයි කොටසක් ඉන්නවා මේ රටවල වලත් ඉන්නවා අපි කතර ගෲප්ස් හැදිලා හරි ඉන්ට්‍රෙස්ටිං මේ වෙනම කණ්ඩායම කර වේගන් වගේ මොකද වීගන්ද මොකද්ද ඒකට කියන්නේ how do you pronounce that vegan ara me me ara e patter me meke thiyena yaha patta danagena ehema yana wage kotasak tawa konda kandayamak hadila thiyena me brahmacharya thiyena yaha patta karagena e mokada meka challenge yak inda dawas 3ak satiyak maasayak ehema ganan karakara me golan ehema karna kotasak innawa pinwathini me golan me kandayamata kiyena asa meka youtube eke hoya ganna pulang wei no fap kiyala no f a maybe single p or double p ඉතින් මේකත් මේක පින්වතුනි හරි මං හිතනවා අපේ ලංකාවේ අපේ මිනිස්සුන්ට ඒක දැනගන්න ඕනේ මොකද දැන් මේක ක්‍රිස්තියානි ආගමෙන් දැනගෙන හිටියා මේක මේ යකාගේ මොකක් හරි මේකක් තියනවා කියලා ඉතින් අපි දැන් මේ දැන් මේගොල්ලන් ආගමකින් තොරමයි මෙහෙම මේක තියෙන හානිය මේක සිද්ධ වෙන හැටි ඉතින් දැන් මේක පින්වතුනි හරිම මං හිතනවා මේ වගේ දැන් එකත මං කියවර හැංගිලා කරන වැඩ තියෙනවා නම් මේ සම්බන්ධව සිද්ධ වෙනවා ඉතින් මේක අපි මගරින්ද මේක දැනුවත් වෙලා තියෙනවනේ මොකද්ද මේක කොහොමද මේවා මේක දිනවා හානියක් තියෙනවද ඉතින් මේක සාමාන්‍යයෙන් මං හිතනවා මේ කාලේ පොඩ පොඩ ඉතින් මේක දැනුවත් වුණාම Tamanට මේක ප්‍රයෝජනයක් වෙන්න පුළුවන් පරිසංවේගන එනකොට Tamanට අනිවාර්යයෙන්ම පුළුවන් අනිත් එක තමයි හතරක් තියෙනකොනේ මම අනිත් දැන් මේවා දැන් මේ ඔක්කොම සම්බන්ධයි මේවා නොකර ඉන්නකොට තමයි අර පැත්ත ඔක්කොම වෙන්නේ පිංගොතනේ එතකොට ඉන්ද්‍රිය සංවර සීලය තව එකක්. දැන් අර මං කියේ ස්ටියරින් වීල් එක අල්ලන් යනකොට තමයි එකක් මොකද්ද ස්ට්‍රෙස් බස්ටිං එක ටෙක්නික් එකක්. තව එකක් තමයි ඉන්ද්‍රිය සංවර සීලය. ඒක තමයි මංකි මයින්ඩ් එක අඩු කරන හැටි. ඉතින් ඒක සාමාන්‍යයෙන් දැන් මට පින්වතුන්ලා දියා මෙහෙම බලන්න පුළුවන්. මට පේනවා දැන් මේ විදියට. මෙහෙම බලන්නත් පුළුවන්. මාව පේනවද? මගේ ඇස් පේනවද දැන්? Focus වගේද no focus වගේද how do I look දැන් බලනකොට focus now කොහමද focus වගේද හා දැන් focus දැන් no focus so මේ වපර ඇහෙන් ඒ බලන එකට ඒ එක දැන් ඇහැට මම උදාහරණයකට කිව්වේ ඔකට කියනවා ඉන්ද්‍රිය සංවර සීලය කියලා ඒ කියන්නේ අපි තොරතුරු ගන්න නැහැ. දැන් අපි වාහන අපි පාරක් ක්‍රොස් කරනකොට වාහන අඩු වැඩි වෙනවා බලනවා. හැබැයි කවුද වාහනේ ඉන්නේ කියලා බලන්න යන්නේ නෑ පිංගොතේ. දැන් මේක මේක මෙහෙම ප්‍රැක්ටිස් කරනකොටත් අපිට මනස කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඉතින් මේ ටෙක්නික්ස් තියෙනවා. මේ ටෙක්නික්ස් පාවිච්චි කරාම ලේසින් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ටෙක්නික්ස් පාවිච්චි කරන්නේ නැතු ඔහේ ඉන්නකොට පිංගොතුනි අපිට මේක සංවර වෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කර කර හිටියට හරියන්නේ නැහැ. මේ ස්ටෙප්ස් කරනකොට අපිට පුළුවන් වෙනවා. වෙන්දට කරගන්න බැරි ඒවා මේවා කරනකොට පුළුවන් වෙනවා. ඉතින් ওই ඉන්ද්‍රිය සංවර සීලය කියන්නේ තොරතුරු ගන්නේ නැහැ. අපි පේමන්ට් එකේ යනකොට කවුද කියලා අඳුරගන්නේ නැහැ. මෙයා කළුද සුදුද පිරිමිද ගෑනුද මේ බල්ලෙක්ද මොකද කවුද එනවා කියලා දන්නව හැප්පෙන්නේ නැතු යන්න. ඉතින් ඒක යෝගියෙක් මනස මේ ස්ට්‍රෙන්ත් එක ඩෙවලොප් කරන්න කැමති කෙනෙකුට ඕක ප්‍රැක්ටිස් කරන්න වෙනවා. අනිත් එක තමයි භෝජන මතන්‍යු කියලා තියෙන්නේ. ඉතින් මේ භෝජන සම්බන්ධව කෑම දානේ කන්ට්‍රෝල් කරන කොට පින්වතුනි මොකද කෑම වුණත් තබේ ඇට්‍රැක්ෂන් එකක් ඇති වෙනවා සෑහෙන. ඕකෙන් සෑහෙන එනර්ජි ලොස් එකක් තියෙනවා. බුදුහාඳුරෝ ඔය සිවුරු ගලවන තරමට මේ ශික්ෂාපදයේ කැඩෙන මට්ටමට දාන්න ගියා කෑම ටේස්ට් කරන එක. හැබැයි ඒක ප්‍රායෝගික නැති හින්දා ඒකට එකතු කර ක්‍රමයක් ප්‍රතිවික්ෂාව කියලා.
දැන් පිංගුතුනි මම මේවා දැන් පිංගුතුන හිතන පුළුවන් දැන් මම මේ කමාන්ඩෝ ගමනකට යවනවා කියලා මේ ප්‍රැක්ටිස් එක ඔස්ට්‍රේලියාවේදි කට්ටිය කරා කරන්න වුණා මොකද මහත් එක කරන්න වෙනවායි කියන්නේ කරාම මේගොල්ලන්ගේ තිබ්බ ලොක් ගොඩාක් ප්‍රශ්න එහෙමම නැහැලුනා ඒ කියන්නේ ප්‍රශ්න කියන්නේ මට මතක එක ලේඩි කෙනෙක් ආව වඳින්න ඕනේ වහන්සට වඳින්න ඕනේ කියලා මොකද්ද මේ ප්‍රෝග්‍රෑම් එක වෙලාවේ මහත්තයා සෙල් ෆෝන් එකකින් ඒක අර මේ ඒ ප්‍රෝග්‍රෑම් එක අහන්න සලස්සලා නෝනට ඉතින් ඒ නෝනට මොකද්ද හයිපර් ටෙන්ෂන් මොනවද වන්දන්නේ ලිස්ට් එකක් තියෙනවා ප්‍රශ්න මොකද්ද හිස්ටීරියා මොනවද වන්දන්නේ ඔහොම ඉතින් ඔය ප්‍රශ්න ගොඩකුත් එක්ක ජීවත් වෙච්ච කෙනෙක් මෙයාට කොහොම හරි ඒක මොනවාදයක් ඇහිච්ච මේකකින් මෙයාගේ අර එක නැති වෙලා තියෙනවා ඉතින් නැති වෙලා දැන් එයා ආවා ඒ මෑණියෝ ඇවිල්ලා කිව්වා ස්වාමී වහන්සේ මම ඔබ වහන්සේට පින් දෙනවා මොකද්ද මොකද්ද ඊට පස්සේ දැනුත් මට යන ඒගොල්ලන් ගොඩක් වැඩ ඉතින් ඔක්කොම මේත් එහෙම දන්නේ දැන් නයිට් ජොබ් වි ඩේ ජොබ් වි හැම එකක්ම ඩේ නයිට් ඔක්කොම නෑ තවත් වෙනම දවසක් නිර්මාණය වෙනවා කොහෙන්ද කොයි කොහොම හරි මේ මහත්ය මේ නෝන මේ කිව්වා දැන් ස්වාමී වහන්සේ මට දැනුත් යන්න වෙනවා සුපර්වයිස එනවා අපි මොකද්ද බලන්න වෙන්දට ඔහොම තියෙනකොට ස්වාමී මාස ගැස්ට්‍රයිටිස් වෙයි මෙයා මට අමාරු වෙනවා මේ වෙලාවේ. හැබැයි දැන් මට ඒක කිසිම අමාරුවක් නෑ. මට හිතා ගන්න පුළුවන්. මොකද අර ඒ ඇති කරපු දෝෂේ ඇති කරපු තණ්හා මට්ටම කැඩිච්ච ගමන්ම අර ඔක්කොම හැලෙනවා පින්වතුනි. හැබැයි ඒක ටිකක් Tamante ඒක පොඩි තල්ලුවක් දෙන්න ඕනේ. ඉතින් ඒකම ප්‍රැක්ටිස් එක මෙහෙම සමහර දැන් අර මම ඒගොල්ලන්ට කියලා දුන්නේ කොහමද දැන් කෑම කනකොට දානේ ගන්නකොටුණත් දැන් තැරවෙනකොට කෑම මොනහරි පින්වතුනි දිවට තැරවෙනකොට ඒ තැරවෙනකොටනේ ඔය හිත පටන් හටගන්නේ දිවට තැරවෙනුනේ ඒක නැත්තම් මෙටීරියල්ස් මොකක් හරි දෙයක් තැරවිච්ච ගමන්ම දිව විඥානය හටගන්නවා ඒ විඥානය තුල තමයි තියෙන්නේ මොකද්ද මේක අයිස්ක්‍රීම් හරි මේක කට සම්බෝල් හරි මොකක් හරි ඒක රෙකග්නයිස් කරන එක තමයි සංඥා වෙන්නේ ඉතින් දැන් මේක හපන එක නැති වුණකොට මොකද්ද වෙන්නේ ඒකට ඒක හොසි වෙනවා දැන් ඔය දෙයට නිපින්වදිනේ අපේ මම කියලා හැඟීම එන්නේ මම කියලා එන්නේ ෆීල් හිස් දෙයකට මම හැඟීම එනවද දැන් ගොඩක් විට දැන් අපේ දැන් ওই සම ට්‍රෝමා වුණත් අතීතය ගැන එහෙම වුණත් අපි වරි වෙන්නේ වැරදියට අපි ඒක ආයි හොඳට හිතලා ගන්නේ නැහැ ඇත්ත මොකද්ද කියලා දැන් අපේ මනස පින්වදිනේ සාමාන්‍ය ස්ක්‍රීන් එකක් වගේ දැන් මම ලස්සන ටොපික් එකට එනවා මටත් ආසයි මේ පැත්ත මම මේකට එන්න තමයි ආස අපේ මයින්ඩ් එක ස්ක්‍රීන් එකක් වගේ පින්වතුනි බලමු වයිට් ස්ක්‍රීන් එකක් ගමුකෝ එතකොට ඒකේ ප්‍රොජෙක්ට් එකට වැටෙනවා මොකද්ද කියන්නේ මූවි එකක් මොකක් හරි ඒක ලයිට් එක වැටිලා ඒක ඒ විදිහට තමයි ඒක වෙන්නේ ඇත්තටම එතකොට ඒක වැටෙනකොට පින්වතුනි දැන් ඒක ඒ වගේ තමයි දැන් අපි පංචේන්ද්‍රයන්ගෙන් ගන්න ඒවා ඔස්සේ තමයි ඒවා ගොරෝසු වේදනා සංඥා සංකාර බුදුහාඳුරු පෙන ඒවා කඩලා පෙන්නනවා ඒ වෙන මේ විඤ්ඤාණයක් හටගනකොට හිතක් පහළ වෙනකොට බුදුහාඳුරු ඒකේ කොටස් ෆැක්ටර්ස් කඩලා පෙන්නවා ඒ බුද්ධ අවබෝධයට ඇතිවෙච්ච විදියට තමයි ඒක ලෝකෙට දීලා තියෙන්නේ ඒක කාගෙත් වෙනවා දැන් මට මහත්තුරු කියලා මෙහෙම රෙකග්නයිස් වෙන්නේ චක්කු විඤ්ඤාණය අන්කොන්ෂස් මයින්ඩ් එකට නෙමෙයිනේ ඒතර ඒ චක්කු විඤ්ඤාණයද එහෙම රෙකග්නයිස් වෙනවත් එක්කම මේ මහත්තුරු මේ කවර දායකයෝ මේ ලංකාවේ මහත්තුරු ටිකක් පින්වත් කට්ටිය කියලා ඒ ඔක්කොම වෙන්නේ මොකද්ද සංඥාවනේ එතකොට මේගොල්ලන් ටිකක් ෆ්‍රෙන්ඩ්ලි හොඳයි එතකොට හොඳ ප්ලෙසන්ට් විදියට සංඥා වෙනවා එතකොට ප්ලෙසන්ට් වුණාම මම ලෝභයක් ඇති වෙනවා ඒ සංකාර කරනවා එතකොට මම එහෙම ලෝභයකින් කතා කරනවා නම් මේගොල්ලෝ කොමන හරි මේගොල්ලන් තව යාළු කරගන්න හරි මොන හරි ඒතර කර්ම කරගන්නවා මනසෙන් කතා කරනනම් කතාවෙන් මේකකින් ඒ චේතනාව මුල් වෙලා ඉතින් දැන් එක ගැටෙන එකක් තියෙනවා නම් මං හිමීට ටිකක් මේගොල්ලන් මග අරින්න එතකොට අනිත් විතර ද්වේෂෙන් ඉතින් ඔය නැත්තම් මධ්‍යස්ත නම් මම නිව්ට්‍රල් විදියට ඒක රියැක්ට් වෙනවා නම් එතන මෝහෙන් ඕක අපි නිරන්තරයෙන්ම වෙනවා පින්වතුනි දැන් මේක අපි දැන් මේවා ගොරෝසුවට හටගන්න එකට තමයි ගොඩක්ම සෙල්ෆ් අයිඩියා එක ගන්නේ මම කියලා හැඟෙන්නේ දැන් දැනෙන්නෙම නැති තැනක පින්වතුනි මම කියන හැඟීම එන්න පුළුවන්ද පුළුවන්ද දැන් පොඩි එක්සැම්පල් එකක් ගත්තොත් කකුල හිරි වැටෙනවා දැන් ඔහොම ටිකක් වෙලා ඉන්නකොට එතකොට හිරි වැටෙනම ඇස් වලින්ුත් පේන්නේ නැහැ කියමුකෝ එතකොට පේන්නේ නැති තැනකට තමන් ඇස් වලින්ුත් පේන්නේ නැත්තම් කකුල තියනවද කියලා හැඟීමක් එනවනේ සමහරට ටුව නිකන් ෆීල් වෙනවනේ මේක තියනවද කියලා නැහැ කියලා වගේ නෙන්නේ එතකොට අර ආයි ලේ ගමන් කරනකොට ෆීල් වෙනකොට තමයි මගේ කකුල කියලා එන්නේ පින්වතුනි ඒ මම එන්නේ වැරදියට
මේ මොනවාද වේදනාව මොහෙන් අවිද්‍යාවෙන් දැනීම එක්ස්පීරියන්ස් කරනකොට අවබෝධයෙන් එක්ස්පීරියන්ස් කරනකොට මම නෑ එතන ඇත්තටම නෑ ඒක හැබැයි බලන්න ඕනේ පේන්න බලන්න ඕනේ පේන්න දැන් අපි මං අර කිව්වේ කෑම ගන්නකොට කෑම තරවෙනකොට දිවේ මොකද්ද ඒ දිවේ තරවෙනකොට ඒ තරවෙන වෙලාවේ අර හිත පහල වෙනවා එතකොට ඒ තරවෙන දේවල් තරවෙන එක නවතිනකොට දැන් අපි තව එකක් දාන්න ඕනේ කටට දැන් ඒක නැති වෙනකොට අර දැනෙන එකක් නැති වෙනවා ඒකයි මේ පටිච්ච සමුප්පන්න භාවයේ බුදුහාඳුර පෙන්නුම් කරන්නේ මේක එන්නේ නැහැ හේතුව ඒ හේතුව කන්ඩිෂන් බලන්න තමයි බුදුහාඳුර පෙන්නන්නේ ඉතින් දැන් මෙහෙම පේනකොට පින්වතුනි මෙහෙම ඇත්තටම කන වෙලාවේ හරියට පේනවා නම් ජරාවක් කන්නේ අපි මක් එකක් කන්නේ අපි වෙන කෙනෙක් කනව බලන් ඉන්න කැමති නැහැනේ පින්වතුනි අපි කියන්නේ කටවහගෙන අපේ ආච්චිලා වුණත් ඉතර පොඩි කාලේ පුතේ මට අමතකෙන්නේ මේ කටවහගෙන කන්න පුතේ කියන විදිය ලස්ස අම්මලා වගේ නෙමෙයි ආච්චිලා බොහොම ආදරෙන් කියන හින්දා ඒක කරන්නත් හිතෙනවා මට මතකයි ඒ කාලේ මේ මොකද පොඩි කාලේ ඉඳන් උගන්නනවා කටවහගෙන ඇත්තටම අපිරිය සමාජයේ දැන් අපි බැලුවොත් ඇත්ත ස්වභාවය ඒකයි අර අර වේදනාවත් එක්ක දැනීම විඥානයත් එක්ක විඥානේ ඇත්තටම මැජිෂන් කෙනෙක් කියලා පෙන්වන එක හරි ඇත්තටම ඇත්ත ස්වභාවය නෙමෙයි පෙන්ණුම් කරන්නේ දැන් මෙතනුණත් දැන් අපිට කෑම කනකොට එහෙම තේරෙනකොට මේ හැපෙනකල් විතරයි මේක තිබ්බේ එහෙම නැති වෙනකොට මේක නෑ නේද කියලා ඒව ඇත්තට පේනකොට පින්වතුනි අනිත් ඒවත් තේරෙන්න පටන් ගන්නවා ඒ කියන්නේ අපේ ළමයිද දෙමව්පියෝද ඔය සංඥා අපි රිලේෂන්ෂිප්ස් ඇති කරන මේ මස් කැල්ලකට නේද කියලා